ആയുഭവാൻ തൂലുപുത്താലയം മോട്ടം അപ്പിയത് പ്രസര ഗണിതയെ അത് ഗണിതയെ പ്രത്യേക ദിവനി പാഠം പരിമിതിയെ ഗന ഇങ്ങനെ ഗണിമു അപ്പി അത് പാഠം യട്ടത് സമപാദ ത്രികോണീയ സമദ്വിപാദ ത്രികോണീയ സമചതുരശ്രീ ഹാ ത്രികോണാശ്രീ എന്ന തല രൂപവലി ഇക്കമ വർഗീയം ഹരി വിനസ് വർഗവലി ഹെദിനു സരരേഖീയ തല രൂപവല പരിമിതിയെ ശ്രേണ ഹെടി ഇങ്ങന ഗന്നവ ඒ වගේම අපි සංගීත සරල රේඛීය තල රූපවල පරිමිති ආශිත ගැටළු විසඳන්නත් ඉගෙන ගන්නවා. අද පාඩමේ අපි කතා කරනවා කිව්වේ පරිමිතිය ගැන. ඔයාලා මේ වෙනකොට 6-7 පන්තිවලදී පරිමිතිය ගැන ඉගෙනගෙන තියෙනවා. පරිමිතිය කියලා කියන්නේ මොකද්ද? ඔය සරලව කිව්වොත් පරිමිතිය කියලා කියන්නේ වටේ දිග. මේ ගණිත පාඩමේ අපි ඉගෙන ගන්නේ සමූත සරල රේඛීය තල රූපයක පරිමිතිය කියන්නේ මොකක්ද කියලා. එතකොට සමූහ සරල රේඛීය තල රූපයක පරිමිතිය කියලා කියන්නේ ඒ තල රූපයේ තියෙන පැති සියල්ලේම එකතුවට තමයි පරිමිතිය කියලා කියන්නේ. දුවල පුතාල හැමෝම මේ වෙනකොට තල රූපවල පරිමිතිය හොයන හැටි ඉගෙනගෙන තියෙනවා. අපි ඊගෙන ආයෙත් මතක් කරගනිමු. අපි පළමුවෙන්ම ඍජු කෝණාශ්‍රය ගැන බලමු. ඍජු කෝණාශ්‍රය කියලා කියන්නේ මොකද්ද? දිගයි දිග පළලයි වෙනස් නේද? දිගයි පළලයි වෙනස් මෙන්න මේ වගේ හැඩයකට අපි කියන ඍජු කෝණාශ්‍රය කියලා. එතකොට මේකේ කොහොමද අපි පරිමිතිය වෙන්නේ? පරිමිතිය කියලා කියන්නේ වටේ දිග. එතකොට වටේ දිග කියවම මේකේ දිග එකතු කිරීම පළල එකතු කිරීම ආයේ දිග එකතු කිරීම පළල. ඒවයි දිග පළල එකතු කරාම අපිට පුළුවන් ඍජු කෝණාශ්‍රය පරිමිතිය ගන්න. එතකොට ඒක අපිට මේ විදිහට පෙන්වන්න පුළුවන්. දිග දෙකක් එකතු වෙනවා පළල දෙකක් එකතු වෙනවා. එතකොට ඒක හින්දා අපිට මෙහෙම දෙවරක් වරහන්නත් දිග එකතු කිරීම පළල වරහන් වල මේ විදිහට පරිමිතිය හොයන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් දිග එකතු කිරීම පළල එකතු කිරීම දිග එකතු කිරීම පළල කියලා අපිට හොයන්න. දැන් අපි බලමු ඍජු කෝණාශ්‍රය පරිමිතිය හොයන එකට උදාහරණයක්. දැන් ඔයාලට පේනවා මෙතන ඍජු කෝණාශ්‍රයන්නේ මේකේ දිග සෙන්ටිමීටර 6 පළල සෙන්ටිමීටර 4. මේකේ පරිමිතිය කියලා කියන්නේ මොකද්ද? පරිමිතිය කියලා කියන්නේ මේ වටේ දිග අපි එකතු කරන්න ඕනේ. දැන් මේකේ වටේ දිග මෙතන දිග 6 පළල 4. එතකොට අපි කොහොමද පරිමිතිය හොයන්නේ? පරිමිතිය කියලා කියන්නේ සමාන දෙකෙන් දිගන දිගයි පළල එකතු කරලා. දිගයි පළල එකතු කරාම 10යි 10 වරක් දෙක 20යි. දැන් ඔයාලට එහෙම නැත්තම් එහෙම වෙන වෙනමත් එකතු කරනවා. දිග එකතු කිරීම පළල 6 4 10 ආයේ දිග 16. ආයේ පළල. එතකොට 16 එකතු කිරීම 4 20යි. මේ විදිහට ඔයාලට පරිමිතිය හොයන්න පුළුවන්. එතකොට මේ ඍජු කෝණාශ්‍රය පරිමිතිය වෙන්නේ සෙන්ටිමීටර 20යි. දැන් අපි බලමු ඊළඟ තල රූපය. අපි ඊළඟ තල රූපයට කතා කරන සමචතුරස්‍රය ගැන. සමචතුරස්‍රය ගැන ඔයාලා දන්න සමචතුරස්‍රය හැදිය මේ වගේනේ පහද වල දිග සමාන දිගයි පළලයි සමාන. මේ වගේ හැදයකට අපි කියන සමචතුරස්‍රය කියලා. අපි කොහොමද සමචතුරස්‍රයක පරිමිතිය හොයන්නේ? සමචතුරස්‍රයක පරිමිතිය හොයන්නේ මේ වටේ දිග අපි එකතු කරනවා. එතකොට මේකේ ගත්ත සමචතුරස්‍රයේ පාද හතරම දිගින් සමානයි. ඒකින්ද පැත්තක දිග දන්නා නම් ඒ පැත්තක දිග 4න් ගුණ කරලා අපිට පුළුවන් සමචතුරස්‍රයක පරිමිතිය හොයන්න. එතකොට පරිමිතිය සමානයි 4 ගුණ කිරීම පැත්තක දිග. මේ විදිහට පුළුවන් අපිට සමචතුරස්‍රයක පරිමිතිය හොයන්න. අපි දැන් බලමු සමචතුරස්‍රයක පරිමිතිය හොයන එකට උදාහරණය. ඔයාලට මෙතන පේනවා සමචතුරස්‍රයක් නේ. මේ සමචතුරස්‍රය දිග දිල තියෙන සෙන්ටිමීටර 3යි. එතකොට පළල සෙන්ටිමීටර 3යි. එතකොට අපි බලමු මේ සමචතුරස්‍රය කොහොමද පරිමිතිය හොයන්නේ කියලා. පරිමිතිය කියලා කියන්නේ පැත්තක දිග 4න් වැඩි කරන. එතකොට මේකේ පැත්තක දිග සෙන්ටිමීටර 3යි. එතකොට 4 ගුණ කිරීම 3. 4 රත් 3 12යි. එතකොට මේ සමචතුරස්‍රයේ පරිමිතිය වෙන්නේ සෙන්ටිමීටර 12යි. දැන් අපි බලමු ඊළඟ තල රූපය ගැන. ඊළඟ තල රූපයටදී අපි කතා කරන්නේ ත්‍රිකෝණය ගැන. ත්‍රිකෝණය ගැන ඔයාලා දන්නවනේ ත්‍රිකෝණයක හැඩයක මේ වගේ ත්‍රිකෝණයකට පාද තුනක් තියෙනවා. ත්‍රිකෝණයක පරිමිතිය කියලා කියන්නේ මොකක්ද? ත්‍රිකෝණයක පරිමිතිය කියලා කියන්නේ මේ ත්‍රිකෝණයේ පැති සියල්ලේම එකතුව. දැන් මෙතන තියෙනවා ත්‍රිකෝණයක පැති තුනක් තියෙනවා. ඒ පැති තුනේ දිගේ එකතුව තමයි ත්‍රිකෝණයේ පරිමිතිය කියලා කියන්නේ. එතකොට අපිට ඒක මේ වගේ පෙන්වන්න පුළුවන්. පරිමිතිය සමානයි පාද තුනේ දිගේ එකතුව. මේ දිග දන්නව නම් මේ දිග දන්නව නම් මේ දිග දන්නව නම් ඒ තුනම එකතු කරාම ත්‍රිකෝණයේ පරිමිතිය හොයා ගන්න පුළුවන්. අපි දැන් බලමු ත්‍රිකෝණයක පරිමිතිය හොයන එකට උදාහරණයක්. දැන් ඔයාලට මෙතන පේන්න තියෙන ත්‍රිකෝණයක්. මේ ත්‍රිකෝණයේ පාදවල දිග දීලා තියෙන. මේ පාදයේ දිග සෙන්ටිමීටර 6.
නිපාතයේ දිග සෙන්ටිමීටර් 4යි. නිපාතයේ දිග සෙන්ටිමීටර් 8යි. මේ ත්‍රිකෝණයේ පරිමිතිය කියලා කියන්නේ මේ පාද තුනේ දිගෙහි එකතුව. ඒක අපිට මේ විදිහට හොයන්න පුළුවන්. පරිමිතිය සමානයි 4 එකතු කිරීම 6 එකතු කිරීම 8 සමානයි සෙන්ටිමීටර් 18යි. මේ ත්‍රිකෝණයේ පරිමිතිය කියලා කියන්නේ සෙන්ටිමීටර් 18යි. දැන් ඔයාලා මේ වෙනකොට දන්නව තල රූපවල පරිමිතිය හොයන්නේ කොහොමද කියලා. අපි බලමු දැන් සංවිති සරල රේඛීය තල රූපයක පරිමිතිය හොයන්නේ කොහොමද කියලා. සංයුක්ත තල රූපයක් කියලා කියන්නේ දුවේ පුති තල රූප කිහිපයක් එකතු කිරීමෙන් සාදා ගන්නා ලද රූපයකට තමයි අපි කියන්නේ සංයුක්ත තල රූපයක් කියලා. දැන් ඉතින්දි අපි දැනට ඉගෙනගෙන තිනවා ඍජු කෝණාශ්‍ර සමචතුරස්‍ර ත්‍රිකෝණනේ ඉන්නේ ඒ වගේ එකම වර්ගයේ හරි වෙනස් වර්ගයේ හරි තල රූප කිහිපයක් එකතු කිරීමෙන් සාදා ගන්න එකට අපි කියනවා සංයුක්ත තල රූපයක් කියලා. ඒක උදාහරණයක් මේ වගේ. දැන් මෙතන ගත්තොත් මෙතන ඍජු කෝණාශ්‍ර ටිකක් එකතු කරලා තමයි මේ තල රූපය හදාගෙන තියෙන්නේ. දැන් මේ වගේ තල රූපයක පරිමිතිය කියලා කියන්නේ මොකද්ද? මේ වගේ තල රූපයක පරිමිතිය කියලා කියන්නේ ඒකේ සියලුම ඒ වටේ තියෙන සියලුම රේඛා ඛණ්ඩවල දිග ප්‍රමාණ එකතු කර එකතු කරලා තමයි ඒකේ පරිමිතිය ගන්න. මේ රූපය ගත්තොත් මේ සංයුක්ත රූපේ පරිමිතිය කියලා කියන්නේ මේ දිගයි මේ දිගයි මේ දිගයි මේ දිගයි දිගයි මේ දිග එකතු කරලා මේ දිග සියරම වටේ එකතු කරලා අපිට පුළුවන් මේ සංයුක්ත රූපේ පරිමිතිය හොයාගන්න. දැන් ඔයාලට මෙතන පේනවා ඍජු කෝණාශ්‍රයක්නේ. මේ ඍජු කෝණාශ්‍රයේ දිග සෙන්ටිමීටර් 5යි. පළල සෙන්ටිමීටර් 2යි. ඒ වගේම ඔයාලට මෙතන වෙන තව ඍජු කෝණාශ්‍රය. ඒකත් එකට සමාන දිග සෙන්ටිමීටර් 5යි. පළල සෙන්ටිමීටර් 2යි. දැන් මේ ඍජු කෝණාශ්‍රයේ පරිමිතිය කියන්නේ මොකද්ද? මේ ඍජු කෝණාශ්‍රයේ පරිමිතිය කියලා කියන්නේ මේකේ දිගයි පළලයි මේ වටේ දිග එකතු කිරීමෙන් තමයි පරිමිතිය ගන්න. එහෙනම් මේ ගුණාශ්‍රක පරිමිතිය කියන්නේ සෙන්ටිමීටර් 5 එකතු කිරීම, සෙන්ටිමීටර් 2 එකතු කිරීම, සෙන්ටිමීටර් 5 එකතු කිරීම, සෙන්ටිමීටර් 2. එතකොට මේ ඍජු ගුණාශ්‍රක පරිමිතිය වෙන්නේ සෙන්ටිමීටර් 14. දැන් මේ ඍජු ගුණාශ්‍රක දෙක සමානයි. එතකොට මේ ඍජු ගුණාශ්‍රක පරිමිතිය වෙන්නේ සෙන්ටිමීටර් 14. දැන් අපි බලමු මේ රූප දෙක එකතු කරලා හදාගත්තු තල රූප. ඒකෙන් සංයුක්ත තල රීකි තල රූපවල පරිමිතිය හොයන හැටි. අපි කතා කරගත්තු ඍජු කෝණාශ්‍ර දෙක දැන් මේ විදිහට තියෙනවනේ. මම කිව්වා මේ දෙක එකතු කරලා අපි සංයුක්ත සරල රේඛීය තල රූප හදන්න යනවා කියලා. දැන් අපි ඊට කලින් බලමුකෝ මේ ඍජු කෝණාශ්‍ර දෙක වෙන වෙනම ගත්තොත් මේ දෙකේ පරිමිතිවල එකතුව මොකද්ද කියලා. මේ ඍජු කෝණාශ්‍රයේ පරිමිතිය සෙන්ටිමීටර් 14යි. මේ ඍජු කෝණාශ්‍ර පරිමිතිය ගත්තොත් සෙන්ටිමීටර් 14යි. ඒකට මේ දෙකේ එකතුව ගත්තොත් සෙන්ටිමීටර් 20යි. මේ ඍජු කෝණාශ්‍ර දෙක වෙන වෙනම පරිමිතිය හොයලා එකතු කරාම ඒ ඍජු කෝණාශ්‍ර දෙකේ පරිමිතිය වෙන්නේ සෙන්ටිමීටර් 28යි. අපි දැන් බලමු මේ ඍජු කෝණස් දෙක එකතු කරලා හදාගන්න තල රූපවල පරිමිතිය කොහොමද කියලා. ඒ සංයුක්ත සරල රේඛීය තල රූපවල පරිමිතිය කොහොමද හොයන්නේ කියලා. දැන් ඔයාලා බලන්න මේ සංයුක්ත සරල රේඛීය තල රූපය මේක හදලා තියෙන්නේ අර ඍජු අපි කලින් කතා කරගත්තු ඍජු කෝණස් දෙක එකතු කරලා. දැන් මේකේ අපිට කියනවා මෙන්න මේ සංයුක්ත සරල රේඛීය පරිමිතිය හොයන්න කියලා. ඒ කියන්නේ මේකේ පරිමිතිය කියලා කියන්නේ මොකද්ද? මේ වටේ දිග. දැන් මේ ඍජු කෝණාශ්‍රයේ පරිමිතිය කියලා අපි හෙව්වේ මේ වටේ දිග. මේ ඍජු කෝණාශ්‍රයේ පරිමිතිය කියලා හෙව්වේ අපි මේ වටේ දිග. දැන් මේ දෙක එකතු කළා හදන සංයුක්ත සරල රේඛීය පරිමිතිය කියලා කියන්නේ මේ වටේ දිග. ඒතර මේක එන්නේ නෑ. ඒතර අපි මේක කොහොමද බලන් පරිමිතිය හොයන්නේ කියලා. මේ රූපේ පරිමිතිය කියලා කියන්නේ මේ දිග එකතු කරලා මේ දිග එකතු කරලා ඊටස් මේ දිග එකතු කරලා මේ දිග එකතු කරලා මේ දිග එකතු කරලා මේ දෙක පහ එකතු කිරීම පහ එකතු කිරීම දෙක එකතු කිරීම පහ එකතු කිරීම පහ එකතු කිරීම දෙක මේව සුළු කරාම එනවා අපිට සෙන්ටිමීටර් 24. එතකොට මේ සංයුක්ත සරල රේඛීය තල රූපයේ පරිමිතිය වෙන්නේ සෙන්ටිමීටර් 24. අපි දැන් බලමු ඍජු කෝණාශ්‍රයේ තුරකට හදාගත්තු තව සංයුක්ත සරල රේඛීය තල රූපය. ඔයාලට මෙතන පේනවා අපි කලින් කතා කරගත්තු ඍජු කෝණස් දෙක එකතු කරලා හදාගත්තු තවත් සංයුක්ත සරල රේඛීය තල රූපය. දැන් මේකේ පරිමිතිය කියන්නේ මොකද්ද? මේකේ පරිමිතිය කියන්නේ මේ වටේ දිගේ එකතුව. අපි කොහොමද වටේ දිග හොයන්නේ? දැන් මේ මේ දිග කියලා කියන්නේ සෙන්ටිමීටර් 5. මේ දිග කියන්නේ සෙන්ටිමීටර් 2යි. සෙන්ටිමීටර් 2, සෙන්ටිමීටර් 5, සෙන්ටිමීටර් 2, සෙන්ටිමීටර් 5. මේ ටික අපි එකතු කරනවා. එකතු කරාම අපිට ලැබෙනවා සෙන්ටිමීටර් 18ක්. මේ සංයුක්ත සරල රේඛීය තල රූපයේ පරිමිතිය වෙන්නේ සෙන්ටිමීටර් 18.
දැන් අපි බලමු ඒ ත්‍රිකෝණාස් දෙක එකතු කර හදාගත්තු තවත් සංයුක්ත සරල රේඛක දල් රූපයක්. ඔයාලට මෙතන පේන්න තියෙන සංයුක්ත සරල රේඛක දල් රූපයක්. මේකේ පරිමිතිය කියලා කියන්නේ මේ වටේ දිගේ එකතුව. අපි ඒක කොහොමද බලමු හොයන්නේ. මේ රූපේ පරිමිතිය කියලා කියන්නේ මේ දිග සෙන්ටිමීටර් 5 එකතු කිරීම සෙන්ටිමීටර් 2 එකතු කිරීම සෙන්ටිමීටර් 3 එකතු කිරීම සෙන්ටිමීටර් 5 එකතු කිරීම සෙන්ටිමීටර් 2 එකතු කිරීම සෙන්ටිමීටර් 5 එකතු කිරීම සෙන්ටිමීටර් 2 මේ වටේ සේරම දිග එකතු කිරීමෙන් අපිට මේ සංයුත සරල රේඛිතල රූපේ පරිමිතිය ලබා ගන්න පුළුවන්. එතකොට අපිට එනවා මේ සංයුත සරල රේඛිතල රූපේ පරිමිතිය කියලා කියන්නේ සෙන්ටිමීටර් 24යි. දැන් අපි මේ වෙනකොට සංයුත සරල රේඛක තල රූප කිහිපයක් ත්‍රිකෝණාශ්‍ර දෙකකින් හදාගෙන ඒවයි පරිමිතිය හෙව්වා. දැන් අපි බලමු ඒක ඒව අපි ත්‍රිකෝණාශ්‍ර දෙකේ වෙන වෙන පරිමිති වල එකතුවත් එක්ක සසඳා බලමු. දැන් අපි දෙක ත්‍රිකෝණාශ්‍ර කඩදාසි දෙකේ පරිමිති වෙන වෙනම එකතු කළාම සෙන්ටිමීටර් 27යි කියලා අපි කලින් හොයාගත්තා. දැන් අපිට හදපු සංයුත සරල රේඛීය තල රූප වල පරිමිතිය එක දෙකක් ආව සෙන්ටිමීටර් 24ක් අනිත් එක ආව සෙන්ටිමීටර් 18ක්. මේ දෙකම ගත්තම අර ත්‍රිජුකුණාශ්‍ර කඩදාසි දෙකේ පරිමිතිය වෙන වෙනම එකතු කරලා ගන්න පරිමිතියට වඩා අඩුයි. ඒ කියන්නේ අපි තල රූප දෙකක් එකතු කරලා හදාගන්න සංයුත සරල රේඛීය තල රූපේ පරිමිතිය අර එකතු කරන්න ඒ තල රූපය සංයුත සරල රේඛක තල රූපය හදන්න පාවිච්චි කරපු තල රූප වල පරිමිතිය වෙන වෙනම එකතු කරලා ගන්න පරිමිතියට වඩා අපි අඩුයි. අපි මතක තියාගන්න. ඒ කියන්නේ අපිට හැම වෙලෙම කවදාවත් ඒ තල රූප දෙකේ පරිමිතිය වෙන වෙනම එකතු කරලා සංයුත සරල රේඛක තල රූපේ පරිමිතිය හොයන්න බෑ. දැන් ඔයාලා වැරදිලා සමහර විට එහෙම කරන්න පුළුවන්. මේ විභාගයේදී සංයුත සරල රේඛක තල රූපය දුන්නම ත්‍රිජුකුණාස් දෙකකින් හදිච්ච එකක් දුන්නොත් ඔයාලා ත්‍රිජුකුණාස් දෙකේ වෙන වෙනම පරිමිතිය හොයලා එකතු කරලා සංයුත සරල රේඛක තල රූපේ පරිමිතිය ගන්න බෑ. ඒක ඔයාලට මෙතනින් පැහැදිලිව පේනවා. අපි දැන් බලමු සංයුත සරල රේඛක තල රූප වල පරිමිතිය හොයන එකට කිරිසුම් කීපයක්. අපි දැන් පළවෙනි නිදර්ශනය මෙන්න මේ විදිහට. මෙතනදී තියෙනවා දිත්තේ රූපේ තියෙනවා ත්‍රිකෝණාශ්‍රයක් තියෙනවා ත්‍රිකෝණයක්. ත්‍රිකෝණාශ්‍රය ත්‍රිකෝණය කියන තල රූප දෙක එකතු කරලා තමයි මේ සංයුත සරල රේඛක තල රූපය හැදිලා තියෙන්නේ. දැන් මේකේ දිග දීර්ඝතන මේකේ පරිමිතිය කියලා කියන්නේ මේ වටේ දිගේ එකතුව. එතකොට මේ රූපේ පරිමිතිය කියලා කියන්නේ සෙන්ටිමීටර් 7 එකතු කිරීම, සෙන්ටිමීටර් 3 එකතු කිරීම, සෙන්ටිමීටර් 3 එකතු කිරීම, සෙන්ටිමීටර් 7 කිරීම, එකතු කිරීම සෙන්ටිමීටර් 3. එතකොට අපිට එනවා පිළිතුර වශයෙන් සෙන්ටිමීටර් 23ක්. දැන් ඔයාලට මේ ක්‍රියා මේ නිදසුන කරනකොට ඔයාලට බලන්න පුළුවන් මේ දෙකේ වෙන වෙනමත් පරිමිතිය හොයලා ඒ දෙක එකතු කරලා බලන්න පුළුවන් මේ උත්තරේට සමානද කියලා. එතකොට ඔයාලා අවබෝධයක් ගන්න පුළුවන් අපිට ඒ විදිහට හොයන්න බෑ කියන එක ගැන. එතකොට ඔයාලා විභාගෙ දුන්නමත් ඒ එහෙම කර එහෙම වැරදියට කරන්න යන්නේ නෑ. එතකොට ඔයාලා ඉගෙනලා අවබෝධයක් ලැබෙනවා. දැන් අපි බලමු දෙවෙනි නිදසුන. දෙවෙනි නිදසුනේ එන්න මේ වගේ සංයුත සරල රේඛක තල රූපයක් දීලා තිනවා. දැන් මේකේ ඔයාලට පේනවා ත්‍රිකෝණයක් තියෙනවා. ඉතින් තව ත්‍රිකෝණයක් තියෙනවා. මෙතෙන් තියෙන ත්‍රිකෝණාශ්‍රය. ත්‍රිකෝණ දෙකකින් ත්‍රිකෝණාශ්‍රයකින් එකතු වෙලා සැදී සැදුණු සංයුත සරල රේඛක තල රූපයක් තමයි මෙතන තියෙන්නේ. දැන් මේකේ පරිමිතිය කියලා කියන්නේ මේ වටේ දිගේ එකතුව. දැන් අපි බලමු මේ සංයුත සරල රේඛක තල රූපයේ පරිමිතිය හොයන්නේ කොහොමද කියලා. මේකට එකද ගන්නේ සෙන්ටිමීටර් 8. එකතු කිරීම සෙන්ටිමීටර් 8 එකතු කිරීම සෙන්ටිමීටර් 4 එකතු කිරීම සෙන්ටිමීටර් 4 එකතු කිරීම සෙන්ටිමීටර් 10 එකතු කිරීම සෙන්ටිමීටර් 6. මේ කියන දිග සීරම එකතු කරාම අපිට එනව පිටිතර වශයෙන් සෙන්ටිමීටර් 40යි කියන්නේ මේ සංයුත සරල රේඛීය තල රූපේ පරිමිතිය කියලා කියන්නේ සෙන්ටිමීටර් 40යි. මේ ක්‍රියා මේ මේක එතුළු කරනකොට ඔයාලා මේ වෙන වෙනම මේ තල රූප ටික එකතු කරලා එකතුව බලන්න. ඒ එකතුව මේ එකතුවේ සමානද බලන්න. දැන් අපි බලමු තුන්වෙනි නිදසුන. තුන්වෙනි නිදසුනේ දීලා තියෙන මේ වගේ සංයුත සරල රේඛීය තල රූපය. දැන් මේ සංයුත සරල රේඛීය තල රූපය හැදිලා තියෙන්නේ ත්‍රිකෝණාශ්‍ර දෙකකින්. දැන් මේ රූපේ පරිමිතිය කියලා කියන්නේ මේ වටේ දිග. දැන් ඔයාලට පේන මේ වටේ දිග මේ
කොටස් දෙකේ අපි දන්නේ නැහැ. අපි බලමු ඒ කොටස් දෙකේ කොහොමද දිග හොයාගන්නේ කියලා. ඒ දිග හොයාගත්තම අපිට පුළුවන් මේ මුළු දිග සියල්ලම එකතු කරලා මේ සංයුත් සරලරේඛිතතර රූපේ පරිමිතිය හොයන්න. අපි දන්නවා මේ මුළු දිග කියලා කියන්නේ කොච්චරද කියලා අපි දන්නවා. ඒ දිග සෙන්ටිමීටර් 5යි. එතකොට ඒ දිග සෙන්ටිමීටර් 5 නම් මේ දිග සෙන්ටිමීටර් 5ක් වෙනවා. දැන් මේ සෙන්ටිමීටර් 5ක් වෙනකොට මේ කොටස් දෙක සමානයි කියලා තියෙනවා නේද? එතකොට AB EA සමානයි කියලා තියෙනවා. එතකොට මේ මුළු දිග කියලා කියන්නේ 5 cm. එතකොට අපිට ලියන්න පුළුවන් 2AB. 2AB කියන්නේ මේ කොටස් දෙකම. අත 2AB කියලා කියන්නේ මේ 5න් මේ මුළු දිග අඩු කරා. තමා මේ කොටස් දෙකේ දිගේ එකතු වෙන්නේ. එතකොට මේ කොටස් දෙකේ දිගේ එකතුව කියලා කියන්නේ සෙන්ටිමීටර් 3යි. එතකොට එක කොටසක් කියලා කියන්නේ 3 දෙකෙන් බෙදුවම එන අගේ. ඒ කියලා කියන්නේ AB කියලා කියන්නේ සෙන්ටිමීටර් 1.5යි. ආයතයලට පැහැදිලි කරනවනම් මේ ඍජු කෝණාශ්‍රය මේ දිගයි සමානයි. එතකොට මේ දිග අපි සෙන්ටිමීටර් 5යි කියලා දන්නවනම් මේ දිග කියලා කියන්නේ සෙන්ටිමීටර් 5යි. ඒකට අපිට මේ දිග හොයන්න ඕන. මේ දිග අපි දන්නේ නැහැ. මේ දිග මේ දිගට සමානයි කියලා දීත්‍රායි දීලා තියෙනවා. මේ දිග අපි දන්නවද? ඔව් මේ දිග දන්නවා. මේ ඍජු කෝණාශ්‍රය මේ දිග දීලා තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ මුළු දිගෙන් මේ දිග අඩු කරාම මේ කොටස් දෙකේ දිග හොයාගන්න. ඒ කියන්නේ දිග සෙන්ටිමීටර් 3යි කියලා. එතකොට මේ කොටස් දෙකේ දිග සමාන හින්දා මේ යගේ දෙකෙන් බෙදුවම එක කොටසක දිග එනවා. ඒ දිගේ සෙන්ටිමීටර් 1.5යි. දැන් අපි ඒ සංයුත් සරලරේඛිත තල රූපේ වටේ දිග හැම පැත්තෙම අපි දන්නවා. එතකොට මේ රූපේ පරිමිතිය කියලා කියන්නේ සෙන්ටිමීටර් 5 එකතු කිරීම, සෙන්ටිමීටර් 2 එකතු කිරීම, මේ දිග වෙන්නේ සෙන්ටිමීටර් 1.5. සෙන්ටිමීටර් 1.5 එකතු කිරීම, සෙන්ටිමීටර් 5 එකතු කිරීම, සෙන්ටිමීටර් 2 එකතු කිරීම, සෙන්ටිමීටර් 5 එකතු කිරීම, සෙන්ටිමීටර් 1.5 එකතු කිරීම, සෙන්ටිමීටර් මේ වටේ දිග සේරම එකතු කරාම අපිට එන සෙන්ටිමීටර් 24ක් කියලා. ඔයාලා අද පාඩමේ පරිමිතිය කියන්නේ මොකද්ද? පරිමිතිය කියලා කියන්නේ ආයෙත් මම පැහැදිලි කර සංයුත සරල රේඛිත තල රූපයක පැති සියල්ලම එකතුව පරිමිතිය කියලා කියනවා. එතකොට මේ වගේ රූපයක පරිමිතිය කියලා කියන්නේ මේ වටේ දිග ප්‍රමාණවල එකතුව. ඊට පස්සේ ඔයාලා අද පාඩමින් ඉගෙන ගත්ත තල රූප කීපයකින් සෑදෙන සංයුත සරල රේඛිත තල රූපයක පරිමිතිය එක එක් තල රූපේ වෙන වෙනමගත් පරිමිතීන් එකතුවට සමාන නොවනවයි කියලා. මෙයාලා දිනගත්ත සංයුත් සරල රේඛිත තල රූප කියන්නේ මොකද්ද කියලා. තල රූප කීපයක් එකම જાතියෙන් හරි වෙනස් જાතිවලින් එකතු කරලා හදාගත්තු තල රූප වලට කියනවා සංයුත් සරල රේඛිත තල රූප කියලා. ඒ තල රූප වල ඒ සංයුත් සරල රේඛිත තල රූප එකතුව එක් එක් තල රූපේ වෙන වෙනම පරිමිතීන් එකතුවට සමාන වෙන්නේ නැහැ කියලා අපි දැනගත්තා. ඊට පස්සේ අපි ඉගෙන ගත්ත සංයුත් තල රූපයක පරිමිතිය ගණනය කරනකොට ඒ රූපයේ පූර්ණ වටේ කැටි සියලුම සරල රේඛා ඛණ්ඩවල දිග ප්‍රමාණ එකතු කරලා ගන්න පුළුවන් කියලා අපි ඉගෙන ගත්තා. ඔයාලා මේ පාඩමට දාලා වැඩි අභ්‍යාස කරලා ඉගෙන අපහැදිලි දැන් නැත්නම් අපිට යොමු කරන්න ප්‍රශ්න යොමු කරන්න. අපි ඊළඟ පාඩමෙන් නැවත හමු වෙමු.